උන්වහන්සේ කිව්වා මේ කාලේ උන්වහන්සේගේ යහපත් තමයි පූර්ණ ආශිර්වාද උන්වහන්සේගේ දරුවන් මෙත උන්වහන්සේ නිදහස් කරනවා. ඒ වගේම උන්වහන්සේට විරුද්ධ වන්නන් කරෙහි මෙතෙක් ස්වාමින් වහන්සේ බොහොම කරුණාවෙන් තමයි ක්‍රියා කරේ. නමුත් ඒ කාල පරිච්ඡේදයේ ඉවර වේගන එනවා වගේ පේන්න තිබෙන්නේ උන්වහන්සේට එන්න එන්න මුරණ්ඩු වෙනා විතරක් නෙමෙයි ඒගොල්ලෝ විශාල වශයෙන් අනෙත් සෙනගව විනාශ කරන්න වෛරස් හදනවා, වැක්සීන් හදනවා, පාපය හදනවා. මොකද මේ ගැන හිතන්නේ? ඩ්‍රග්ස් හදනවා, කොකේන් හදනවා, ඉස්කෝල ළඟම ළමයින්ට විකුණන්න තියෙනවා පෙන්සිල් කැන්ඩි කියලා. මේක දැන් හැමෝටම කියන්න ඕන. මොකද නා පෙන්සිල් කැන්ඩි. ඒක පැන්සලක හැඩයට හදලා තියෙන්නේ. ඒක තියෙන්නේ මත්ද්‍රව්‍ය. දැන් හැමතැනම මේවා අත්අඩංගුවට ගන්නවා. හැම ඉස්කෝලකම ඉන්නවා 7, 8, 9 පන්තිවල ළමයි ළමෙක් ඉන්නවාමයි ඒගොල්ලන්ගේ තාත්තා මත්ද්‍රව්‍ය විකුණනවා ඉස්කෝල ඇතුලේ ළමයා ඇතුලේ. මේකයි තත්ත්වය. ඉතින් ළමයි ඉගෙනගෙන මේ පුවක් කෑල්ල වටේ දුම්කොළ ඔතලා ඒක කටේ දාගන්න. ඒ දුම්කොළ හුණු ගාලා එතකොට විගහට නිකටින් අවශෝෂණය වෙලා ළමයින්ට මත්ගතියක් එනවා. ඒක හක්කෘතියක් හිටාම හැදෙනවා බක ෆයිබ්‍රෝමයසයිටිස් හක්ක අරින්න බැරි වෙනවා. ඉතින් විදුහල්පතිවරු දැන් කටැරලා බලනවා ඉස්කෝලේ ඉන්න ළමයින්ට. මොකද ඒව රුපියල් 10කට විතර විකුණලා ඊට වඩා ලොකු හොඳ නැති ඩ්‍රග්ස් ගන්නවා ලොකු අයලා පොඩි මල්ලට මේවා විකුණලා. ඉතින් මේක මේ ඔක්කොම කියන්නේ දෙවියන් වහන්සේගේ සැරකම තියෙන්නේ මිනිස්සයා වැරදි කරන නිසා විතරක් නෙමෙයි, තමා කරනවා විතරක් නෙමෙයි, බොහෝ අයව බොහෝයට ජීවිත අයිතිය නැති වෙන තරමට මිනිස්සු පාපය දුෂ්‍යකම පාතාලය ඉහතාලයක් කියලා පාතාලයෙන් පේන්නේ නැතුවනේ. මේක එහෙම නෙමෙයි, මේක ඉහළටම ඇවිල්ලා. ඉතින් මේ කාලේ අපිට මේ පණිවිඩය අවශ්‍යයි. පණිවිඩයේ ප්‍රධාන අවධාරණය දෙවියන් වහන්සේගේ යහපත්කම දේව දරුවන් තුළින් විකස ක්‍රියා කරන්න. මේ කෝවිඩ් කාලේ අලුත් ආර්ථික ක්‍රම, අලුත් ආර්ථික සම්පාදක, ඔබ වෛද්‍යවරයෙක් නම්, ඔබ ගවේෂකයෙක් නම්, වෛද්‍ය විශේෂඥයෙක් නම්, නීති විශාරදයෙක් නම්, ඒ විදිහටත් උන්වහන්සේ දේව දරුවන්ට විශේෂයෙන් එළිදරව් වීම සහ අලුත් දේවල් කියා දෙන කාලයක්. ඒ වගේම අපිට පේනවා උන්වහන්සේගේ සැරකම දමනය කරන්න යනවා අනිත් මිනිස්සුන්ව පාගන පිදකයන්ට. ඉතින් ඔබ ප්‍රේසමෙන් අවශ්‍යයි ස්වාමීන් වහන්සේ හුස් ද ලෝඩ් සයිඩ් මාගේ පැත්තේ කවුද? ඔබගේ තීරණය අරගෙන කියන්න මම ස්වාමීන් වහන්සේගේ පැත්ත. ඉතින් මලාගේ තුනේ මේ සංවාදය යනවනේ දේවචනේ මේවා කියලා දෙනවා. ඔහු වනහි මා විසින් පමුණුවන දවසේදී මොකක්ද ඒ දවස? මලකි තුනේ 17 ඔහු වනාහි මා විසින් පමුණුවන දවසේදී මාගේම සම්පතක් වන්නෝය. මිනිස්සෙක් තමාට සේවය කරන තමාගේ පුත්‍රයාට කරුණා කරන්නාක් මෙන් ඔවුන්ට කරුණා කරන්නේ මේ සේනාවල ස්වාමීන් වහන්සේ කියන සේක. එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ඨයා අතරේ දෙවියන් වහන්සේට සේවය කරන්න හා උන්වහන්සේට සේවය නොකරන්න අතරේ ඇති වෙනස නුඹලා නැවත දකින්නවා ඇත. ඉතින් ඒ කියන්නේ මෙතෙක් උන්වහන්සේගේ කරුණාවත් යහපත්කමත් හොඳ කාලගුණයක් අස්වැන්නත් උන්වහන්සේ ධර්මිෂ්ඨයටත් දුන්නා ධර්මිෂ්ඨයටත් දුන්නා. වෙනසක් කරේ නැහැ. දැන් වෙනසක් වෙනවා. ඒක යාළුවන්ට කියන්න, තාත්තට අම්මට කියන්න, ඔබත් හිතට ගන්න. මේ කාලේ අමාරුයි. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ කරුණා ගුණය සහ උන්වහන්සේගේ යහපත්කමට ඉක්මනින් අපි ඇතුල් වෙමු. ස්වාමීන් වහන්සේ දන්නව අපි කියමු අනේ ස්වාමීනි මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මාගේ ජීවිතේ හැම පැයක්, මාගේ ජීවිතේ හැම අදහසක්, යෝජනාවක් 100%ක් ඔබ වහන්සේට එකඟ ලෙස තබාගත මැනව. ඒක තමයි මේ කාලේ දෙවිදරුගේ වගකීම. ඊළඟට කියන්න මා තුලින්, මා තුලෙහි, මා උදෙසා ඔබ වහන්සේගේ යහපත් ක්‍රියා උන්වහන්සේ වැඩි කරනවා. එතකොට අර උන්වහන්සේව නොදන්නා අයට තේරෙනවා කොච්චර හොඳ ප්‍රවාහයකද මේගොල්ලෝ ඉන්නේ. ඉතින් ඒ වෙනස් වීම මම කැමති ගීතාලි 46 ඔබට පෙන්වන්න. ලෝක දෙකේ වෙනස මොන ලෝකයේද? ධර්මීෂ්ඨයට දයන් වහන්සේ සාදන ලෝකය සහ දැන් ලෝකය අධර්මිෂ්ඨයට වෙන්න යන දේ. ඒ මොකද ලිතරා 21 ගින අධර්මිෂ්ඨය එන්න එන්නම අධර්මිෂ්ඨ වෙනවා. ඒකයි ප්‍රශ්නේ. තව කාටවත් ඔළුව උස්සන්න බැරි විදිහට
ආර්ථිකය හසුරුවනවා මිනිස්සුගේ සෞඛ්‍ය හසුරුවනවා දන්නවද දැන් ලෝකේ ඉස්සර කාලේ තිබුණු පොලියෝ වෛරසේ නැහැ ඒක සම්පූර්ණයෙන්ම ලෝකෙන් තුරන් කළා තියෙන්නේ නමුත් මෑත කාලේ තර සංවිධානයක් පොලියෝ කියලා එන්නතක් හැදුවා දැන් පොලියෝ එන්නතට හදපු වෛරසයෙන් ළමයින්ට එන්කෙෆලයිටිස් හැදෙනවා ළමයින්ට ට්‍රාන්ස්වර්ස් මයලයිටිස් හැදෙනවා ළමයි පැරලයිස් වෙනවා මේක හරි කනගාටුදායකයි කවුද වෛරසය හැදුවේ මිනිස්සු මුලින් තිබුණු ඒකට කියන්නේ වයිල්ඩ් පොලිස් පොලියෝ වෛරස් කියලා ඒක දැන් නැහැ ඒක ප්‍රොෆෙසර් සේමින් කියලා එක්කෙනෙක් ඒකට හොඳ වැක්සින් එකක් හැදුවා එන්නත ක්‍රිස් භක්තිකේ එයා හදපු එන්නත එයා කිසි සල්ලි කිසිදක් ගත්තේ නැහැ පේටන්ට් එකක් තියාගත්තේ නැහැ මුළු ලෝකෙටම නොමිලේ ලබා දුන්නා ප්‍රොෆෙසර් සේමින් ගේ පොලියෝ වැක්සින් එක. දැන් අලුතෙන් එකක් හදලා තිනවා ඒක තමත් ගන්නවා. ඒක ගැහුවම ගොඩක් ළමයින්ට ස්නායු පද්ධතිය ආබාධ ආවා. දැන් ලෝකෙ පුරා කරකෙන්නේ වැක්සින් එකේ වෛරස්. ඒකයි මේ මිනිස්සු වෛරස් හදනවා කියන එක කොහොමද? ඔබ හිතන්නේ කොහොමද? දැන් වංශේ බලන් ඉඳී. ඒකයි ප්‍රශ්නේ. ගීතලි 46 මේ ලෝක දෙකේ වෙනස තේරෙනවා. මේ යාළුවෙක් එක්ක බෙදා ගන්න. මම ડોક્ટર ලලිත් මෙන්ඩිස් මම මේ කතා කරන්නේ දන්න විද්වත් විශේෂ නමුත් අද මාතෘකාව ආත්මික මාතෘකාවක් ගීතාවලිය 46 වෙනි පරිච්ඡේදය දැන් මේ අපේ බයිබලයේ කියන දනවාංශික පොත හරි මැද්දට පෙරළුවොත් පෙරලෙන්නේ ගීතාවලිය කියන පොතට ඒකේ තියෙනවා දෙවියන් වහන්සේ දේව දරුවන්ට දුන්නු යාඥා යෝජනා ඉතින් මේ දේව වචනේ අපි විශ්වාස කරනවා දේවානුභවයෙන් දුන්නේ නිර්වද්‍යව දුන්න දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේ ඒක ඒගොල්ලෝ නිර්වද්‍යව අහගත්ත ශුද්ධාත්ම වහන්සේ තුලින් ඊළඟට ඒක නිර්වද්‍යව ලියා තැබුවා අද දවස දක්වා ඒක අපිට ඇවිල්ලා තිනා දැන් මගේ පොතක් තිබෙනවා කිතු දහම සහ විද්‍යාව කියලා ඒ පොත තිබෙනවා සරසවිය පොත්වලේ සහ අපේ මේ අපේක්ෂා නිවස 374 ලස්නාංගල මාවත අපේ පොත්වලත් තිබෙනවා අපේක්ෂා නිවස ඉතින් මේක තමයි පොත මේ කිතු දහම සහ විද්‍යාව මේක ලංකාවේ හැම පුස්තකාලයකම අපි දුන්නා ඒගොල්ලෝ ගත්තා දැන් මේකේ පොත් 4000ක් විතර හැමතැනම විකිණලා ඉවරයි මේක අරගෙන කියවන්න පුළුවන් ඉතින් ඉතින් ඒ ටික මම කිව්වේ දෙවන් වහන්සේනේ ලෝකේ මහා ප්‍රඥා දැන් වහන්සේ ඉතින් බලන්න උන්වහන්සේ කියනවා දෙවන් වහන්සේ අපේ සරණහා ශක්තිය මේ දෙ පොත දේවානුභවයෙන් දුන්නේ නිර්වද්‍යව ලිව්වා නිර්වද්‍ය සංප්‍රේෂණය වුණ අපේ කාලයේ දක්වා නිර්වද්‍ය උන්වහන්සේක සංරක්ෂණය කරා ඔය ගැන ඔක්කොම විස්තරය මේකෙන් ඉතින් ඒ නිසා ඔබට තිබෙනවා නම් විද්වත් ප්‍රශ්න ඔබට තියෙනවා නම් හරස් ප්‍රශ්න නැහැ මමත් ඒවලි භාග කරනකොට මම ඇහුවා හරස් ප්‍රශ්න ගොඩාක් ඇහුවා මේ කාලේ දෙවන් වහන්සේ දන්නේ නැහැ මගේ තාත්තා අපේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවවාදී. ඉතින් මාත් එහෙමයි හිටියේ. නමුත් මම ප්‍රශ්න අහුව විතරක් නෙවෙයි ප්‍රශ්න වලට උත්තර හෙව්වා. ඒ නිසා ඔබත් ප්‍රශ්න අහන එක හොඳයි. මෙන්න උත්තර තියෙන පොතක්. මේක හොයාගන්න අවශ්‍යයි. කිතු දහම සහ විද්‍යාව. ඉතින් මේ දෙවන් වහන්සේ අපේ සරණ ශක්තිය මේ ගීතාලි පොතේ 46 වෙනි පරිච්ඡේදය. දුකේදී ඉතාලං වූ පිටක් ඒ කියන්නේ ඔබට දුකක් ඇති වුණාම ඔබ ඉල්ලුවත් නැතත් ලං වෙනවා දෙවන් වහන්සේ අපිට පරාජයක් වෙනකොට දෙවන් වහන්සේ අපිට ලං වෙනවා අපිට අපිට අමාරුවක් වෙනකොටනේ දියෝ සිහි වෙන්නේ නේ ආ ඒ වෙලාවට උන්වහන්සේ ලං වෙනවා උපකාරත් කරනවා අපිට පිකප් එකක් දෙනවා අපි ඊට පස්සේ උන්වහන්සේව අමතක කරන්න පුළුවන් හැබැයි සමහර විට අපිට තේරෙයි පුදුමයක් මේකෙන් මාව බේරගත්තේ දෙවන් වහන්සේ තමයි ඉතින් මෙන්න தත්ත්‍ය පොළව වෙනස් වෙතත් මොහොත මත පර්වත සැල වෙතත් ඒ කියන්නේ පොළවේ භූගර්භය වෙනස් වෙන්න ගන්නවා භූ විෂමතා ගොඩාක් වැඩි වෙනවා දැන් අවුරුදු 7කට විතර ඉස්සෙල්ලා එවරස් කන්ද යට තිබෙන ටෙක්ටොනික් ප්ලේට් දෙක භූගාල පළල් වුණා එවරස් කන්ද කිලෝමීටර් 17ක් මීටරයක් පළහැට වැටුණා කිලෝමීටර් 17ක් දුර එවරස් කන්දේ උඩ උස අඩු වුණා මීටරයක් ඊළඟට ලංකාට සුනාමි එකක් ආවා ඒ වගේම ටෙක්ටොනික් කචල් එකක් නිසා ටෙක්ටොනික් ප්ලේට් කියන්නේ දැන් වහන්සේ පොළොවේ ඇතුලේ දැම්මෝ අතිවාරක් ඉතින් ඒවා හෙලවෙනවා කියන්නේ ඒවල කාල සීමාව ඇවිල්ලා වෙන්න ඇති දැන් ඔබ හිතනනම් පොළොවට බිලියන් ගණන් වයසයි කියලා ඒක මෝඩ අදහසක් පොළොවේ ඉක්මනින් පරණ වේගන යනවා කියලා දේවචෙන් තියෙනවා ඒක ඇත්ත නැත්ත බලාගන්න මේක කියවන ඕන ඉතින් අපි විශ්වාස කරනවා දෙවි පියා සැමට උන්නතිය දෙන්නේ
ඩාවින්ගේ අර්ගලයේ තියෙන්නේ උචිතාට උන්නතිය දෙවිපියා සැමට උන්නතිය දෙනවා දැන් මගේ විද්වත් ක්ලිප්ස් තිබෙනවා මම ડોක්ටර් ලලිත් මෙන්ඩිස් දැන් මම ඔය ගැන විශේෂ දේශනා කළා තිබෙනවා මගේ විද්වත් ක්ලිප්ස් වල හැපි අව 62 63 64 අහගන්න පුළුවන් ඉංග්‍රීසියෙන් තියෙනවා සිංහලෙන් තියෙනවා ඕකේ ඉතින් මේ මේ එහි ජල ගුගුරා කැළඹෙතත් එහි නගින රළ වේගයෙන් පර්වත කම්පා වෙතත් බය නොවනෙමුවා දැන් මේ ලෝකේ තත්ත්වේ ඉතින් ලෝකේ කඳු කියන්නේ ලෝකේ ධනවත් අය බලවත් අය විද්වත් අය ලෝකේ ප්‍රසිද්ධ අය ඒගොල්ලෝ හෙල්ලෙන්න පටන් ගන්නවා දැන් ලෝකේ හැම රජයක්ම හෙල්ලිලා තියෙන මේ කොවිඩ් ප්‍රශ්නේ නිසා දැන් මහන්සියට ප්‍රශංසා වේවා අපේ ලංකාවේ සෑහෙන හොඳින් අපි කොවිඩ් පාලනය කරලා තිබෙනවා දැන් ඒවා එහිම කැළමෙන අතර ගංගාවක් ඇත එහිදී පාරවල් මහෞත්මයන්ගේ මණ්ඩපවල සුද්ධස්ථානය වන දෙවන් වහන්සේගේ නුවර ප්‍රීතිමත් කරයි ඉතින් මේක නුවරවල් දෙහි කතාවක් දෙවන් වහන්සේගේ නුවරක් තියෙනවා කවුද ඒකේ පුරවැසියෝ දෙවන් වහන්සේ පිළිගත්තාය දැන් මෙතෙක් දෙවියන් වහන්සේ දෙව්පියන් වහන්සේ ධර්මිෂ්ඨයටත් අධර්මිෂ්ඨයටත් එකලෙස හොඳ කාල ගුණය දුන්නා අස්වැන්න කාල දුන්නා ඔක්කොටම රැකියා කරගෙන යන්න පුළුවන් වුණා හැබැයි දැන් අපි කියවන්නේ මලාකී පොතේ ධර්මිෂ්ඨයා සහ දුෂ්ඨයා අතර දෙවියන් වහන්සේ වෙනසක් ඇති කරනවා මොකද දුෂ්ඨයා තීරණය කළා තියෙනවා අනිත් අයගේ ඔක්කොම කාලා තමා විතර ජීවත් වෙන්න දැන් මගේ කොවිඩ් දේශන 47 කියෙව්වොත් ජාතීන් දුර්වල කරන්නේ කවුද? ස්වෛරී දේශන්හි ආදායම සහ සම්පත් හොකම් කරන්නේ කවුද කියලා ඒකේ විස්තර කරලා තිබෙනවා. මේක දේශපාලන කතාවක් නෙමෙයි මේක විද්වත් කතාවක්. දේව වචනේ තියෙනවා දේව වචනේ තියෙනවා භෞතික විද්‍යාව. දේව වචනේ තියෙනවා ජීව විද්‍යාව. දේව වචනේ තියෙනවා භූගර්භ විද්‍යාව. ඒ නිසා දේව වචනේට හිනා වෙන්න එපා. දන්නේ නැත්තම් මම ඉගෙන ගන්නවා වගේ ඉගෙන ගන්න ඕන. ඒකයි වැරදි. ඉතින් ක්‍රිස්තු භක්තිකයාගේ වගකීම දේවචනය හොඳින් ඉගෙන ගැනීම. ඉතින් මම ඒ ගැන පොත් ලියලා තියෙනවා සිංහලෙන් 30කට වැඩිය. ඉංග්‍රීසියෙන් තව 30ක් විතර. ඉතින් කරුණාකරලා මේවා කියව ගන්න ඕන ප්‍රශ්න අහන්න උත්තර හොයන්න. ඒකයි විද්වත් කියන්නේ. ඉතින් මේ දැන් වහන්සේගේ නගරය නුවර වැසිය. දැන් වහන්සේට ගරු කරන්න පමණක් ආරක්ෂා කරන්න කාලයකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ ආයාචනය ඔබත් දෙවියන් වහන්සේගේ පූර්ණ කරුණාවට ඇතුල් වෙන ශීඝ්‍රයෙන් සෙල්ලම් කරන්න එපා දෙවියන් වහන්සේ එක්ක ඔබ දෙවියන් වහන්සේ දන්වනවා වැට උඩ ඉන්න එපා හැම ඉරිදාම ඔබේ සභාරසීමට යන්න අවශ්‍යයි හැම උදෑසනම දෙවියන් වහන්සේගේ වචනය කියවන්න අවශ්‍යයි තාතේ අම්මයි පවුලේ ආඥා කරන්න අවශ්‍යයි උදේ මිනිත්තු 10ක් හරි වැඩ කියලා හදිස්සින්න එපා රැවුල බානවා රැවුල බාන මිනිත්තු 5ක් තියනවා නම් දත් මදින්න මිනිත්තු 5ක් තියනවා නම් යාඥාන මොකද මිනිත්තු 5ක් හොයාගන්න බැරි. ආ. ඒ නිසා ඔකම විශ්ලෑ නිසල උදේට මිනිත්තු 5ක්වත් 10ක්වත් යාඥා කරා. ඊට පස්සේ රැට හවස 7 ප්‍රීතියේ හැපි අව සහ අස්වැන්නේ පය. හවස්තාව මොකද ළමයින්ගේ අනාගතයට වපුරන්න තියෙන වෙලාව තමයි. හවස 7. ඉතින් මේක හැම දෙමපියෙක්ම කරුණා කරලා උනන්දුවෙන් බාර ගන්න මේ කාලේ විශේෂයෙන්ම. ඉතින් මාද අපි මේ කිව්වේ අපි කිව්වේ දැන් මහන්සිගේ නුවර නගරවාසීන් දෙනාසි බලා ගන්නවා. ඒක පිට ඉන්න අයට අමාරු වෙනවා. ඒ නිසා අසල්වාසීන්ට, නෑදෑන්ට, යාළුවන්ට, මිත්‍රයන්ට මේ ක්ලිප් එක අරින්න. මම මීටිසල කරපු ක්ලිප් අරින්න. ඒගොල්ලන්ට කියන්න කරුණා කරලා දැන් මහන්සිගේ යහපත්කමට අපි දැන් ඇතුල් වෙමු. ක්‍රිස්තුස් වහන්සේ තුලින්. මක්නිසාද? ඔබ බලන් හිටියොත් ආර්ථිකය, ඔබ බලන් හිටියොත් වෛරස්, ඔබ බලන් හිටියොත් ලෙඩ, ඔබට පෙනෙයි ලෝකය යන්නේ අමුතු විදිහකට. එන්න එන්න වැඩි. මේ දවස්වල මෙල්බන් වල හැම් පිටින්ම වහලා. දැන් සති ගණනාව කවදා හරිද කියලා දන්නේ නැහැ. දැන් මහන්සියට ප්‍රශංසා වේවා අපේ හැමෝම රැකියාවලට යනවා. එංගලන්තේ දන්නේ නැහැ ඉස්කෝල අරින්නද වහන්නද කියලා. ලොකු කචල්. දැන් මහන්සියට ප්‍රශංසා වේවා ලංකාවේ හැම ඉස්කෝලක්ම ඇරලා. ඒ නිසා මේ ගැන ස්තුති දෙන්න ඕන. තමන්ගේ රට ගැන ආශිර්වාදයෙන් කතා කරන්න ඕන. අපි අපේ රට ආශිර්වාද කරනවා. අපි දැන් මහන්සියට යාඥා කරනවා. ඒ නිසා අපේ ලංකාව මෙච්චර රැකිලා තිබෙන්නේ. යාඥාම නිසා. තව ගොඩක් අවශ්‍යතා තිබෙනවා. ඒ නිසා අපි තීරණයක් ගමු. මම දැන් මහන්සියගේ නුවර වාසියෙක් වෙනවා.
ඉතින් ඒ කියන්නේ කියන්නේ දෙවන් වංශයේ හි සිටින සේක එය නොසෙල් වෙන්නේ. ඒ කියන්නේ දෙවන් වංශික නගරය. දැන් මේක හරියට අර ඊශ්‍රායෙල් වරු මතකද මිසර දේශයේ හිටියා. ඒ ක්‍රිස්තු පූර්ව 1445 කතන්දරය. ඉතින් අවුරුදු 400ක හිටියානේ ඊට පස්සේ ඒගොල්ලන්ට හිරියර් කරන්න ගත්තා. දෙවන් වංශයේ ඒගොල්ලන්ගේ එලියට් එකගෙන ආවා. ඊට ඉස්සෙල්ලා මිසරයට මහත් කරදර 10ක් ආවා. හැබැයි ඊශ්‍රායෙල් වරු හිටියේ කොහෙද? නයිල් ගඟයි රතු මුහුදයි අතර ප්‍රදේශයක් තිබුණා ගෝෂන් කියලා. ඔවුන් එහි විසු බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබෙනවා. ඒ ගෝෂන් වලට අර කරදර ආවේ නැහැ. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ ඔබව රැකගන්නේ. අදම දේවදරුවෙක් වෙමු, දෙවියන් වහන්සේගේ නගරේ පුරවැසියෙක් වෙමු. ජාතිහු කෝලලකලෝය රාජ්‍යය සැලබුණයි. ඒක තමයි යන කචල්ලේක. නමුත් උන්වහන්සේගේ හඬ උන්වහන්සේ නිකුත්සලසේක සේනාවල ස්වාමින් වහන්සේ අප සමග. ඇයි උන්වහන්සේ සේනාවල ස්වාමින් වහන්සේ කියන්නේ? මුහුද පාලනය කරන්න, කොමන්ඩ් පාලනය කරන්න, හැම ග්‍රහලෝකයක්ම පාලනය කරන්න, වෘක්ෂ ලතාදිය ඔක්සිජන් සයිකල් එක, ජල චක්‍රය, නයිට්‍රජන් චක්‍රය ඔක්කොම දීලා තියෙන දෙවන් වහන්සේ. ඒකයි උන්වහන්සේ සේනාවල ස්වාමින් වහන්සේ අප සමග. යාකුබ් දෙවන් වහන්සේ අපේ බලකොටුවේ. යාකුබ් කියන්නේ අර අබ්‍රහම්ගේ මුණුපුරා. යාකුබ්ගෙන් තමයි ඊශ්‍රායෙල් දේශය ඇති වුණේ. යාට පුත්‍ර 12ක් හිටියා. කොහොම හරි යාකුබ් දෙවන් වහන්සේ කියන්නේ තමන්ගේ සෙනඟ රැක ගන්නා වූ දෙවන් වහන්සේ. සේනාවල ස්වාමීන් වහන්සේ කියන්නේ මුළු විශ්වයේ හැම බලවේගයක් පාලනය කළ හැකි දෙවන් වහන්සේ. ඉතින් ඔබ අද තීරණ කරන්න, මම සම්පූර්ණයෙන්ම මගේ ජීවිතය, මගේ රැකියාව, මගේ පාඩම් සියල්ලම දෙවියන් වහන්සේගේ උපකාරයෙන් මම කරන්නෙමි. දෙවන් වහන්සේගේ ආශ්චර්යයෙන් මම ජීවත් වෙන්නෙමි. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේ.